ඔබට සුබ දවසක් අද අපි බලන්න යනවා දෙවන් වහන්සේගේ දරුවන් දෙවන් වහන්සේගේ සේවකයන් වන අප කිසිවෙකුට අධිකරණයකදී අධිචෝදනා පත්‍ර ඉදිරිපත් කරන්න අවශ්‍ය කටයුතු නෙමේ අපි අපි ක්‍රිස්තුස් වහන්සේගේ රාජ සිංහාසනයෙන් කරුණාවේ සිංහාසනයෙන් තානාපතිවරු ලෙස තමයි අපිව නිකුත් කර තිබෙන්නේ ඒ නිසා අප මගේ බගයපත් ඉල්ලීමත් ඔබගේ වැටහීමත් වියුත්තේ කිසි කෙනෙක් සමග මනුෂ්‍යයන් ලෙස පටලැවෙන්නේ යන්න එපා ඔහු ඔවුන් ඔබට දොස් කියනවා ඔබ ඔවුන්ට දොස් කියනවා ඉතින් මේ වගේ දේවල් පවුලක වෙනවා දෙමාපිය දරුවා අතර සහෝදරයන් සහෝදරයන් අතර වෙන්න පුළුවන් ඊළඟට වැඩ ක්ෂේත්‍රයේ වෙන්න පුළුවන් ස්වාමියායි දාසියායි අතර ඊළඟට පාලකයයි පාලිතයයි අතර ඉති හැම ක්ෂේත්‍රයකම සම්බන්ධකමක් එනකොට ඒ සම්බන්ධකමේ සුභසිද්ධ දායක පැත්ත එන්නේ නඩු වෙලා එකිනෙකාට චෝදනා කරන පැත්ත වැඩි වෙන්න පටන් ගන්නවා ඉතින් භාර්යාවයි පුරුෂය අතරත් මේක ඉදන් උද්‍යානයේ ඉඳන්ම වෙන කට්ටු ගොකට්ටු ලේ වේදනා ওই જાති ඒවා ඒ වගේ තමයි ලෝකේ හැදිලා තියෙන්නේ. ඉතින් ක්‍රිස්තු භක්තිකයා බොහොම ප්‍රේසං වෙන්න ඕන උත්තරීතර නඩු තීන්දුවකින් ඔහු මේ නිදොස්කොට නිදහස් කර තිබෙනවා කුරුසියේ නඩු තීන්දුවෙන් කුරුසියේ මතපිටදී යේසුස් වහන්සේ කිව්වා උන්වහන්සේගේ පූජාව අවසන් පටන් ගන්නකොට කිව්වා මා පියාණිය උන්ට කමා කළ මැනව උන් කරන්නේ කුමක්ද වුණ දානේදී ඉවර වෙනකොට කිව්වා මම එය තීන්දුව කළමි. උන්වහන්සේ කුරුසියේ සිටගෙන අර කමාවට අවශ්‍ය කාරණා ටික තමයි ඔය ඉෂ්ට කළේ ඒ පැය හය තුල. ඉතින් ඒ අපි දන්නවා උන්වහන්සේගේ ජීවිත කාලයේදීත් උන්වහන්සේ ගැන්නුවෙත් එහෙමයි. මම එය තීන්දු කර අවසන් ඔවුන් නිදොස් කොට නිදහස් කර අවසන් ඒ තත්වයෙන් තමයි අපි ඉන්නේ. ඉතින් උන්වහන්සේ අපව නිදහස් කර නිදහස් කර සේක්නම් රෝමාටේ කියනවා ඔවුන්ගේ ගණනට වරද තැබිය හැක්කේ කාටද කාටවත් බෑ. පළවෙනි යොහන් දෙකේ එකේ කියනවා අපි පව් කළෙමු නම් අපිට අද්වකාත් කෙනෙක් ඉන්නවා මැදහත්කරුවෙක් ඉන්නවා එනම් ක්‍රිස්තුස් වහන්සේ උන්වහන්සේ අපගේ ශාන්තිකර පූජා බොය. ඉතින් අපි ක්‍රිස්තු වහන්සේගේ කරුණාසනයෙන් අපේ උත්තම පූජකයා අපේ රජතුමා විසින් පත් කරන ලද තානාපතිවරු මේ වැඩේ දියත් කිරීමට අපගේ පවුලේ අපගේ අසල්වාසීන් අතරේ අපගේ වැඩපොලේ අපි ඉන්නාම ඕනම ක්ෂේත්‍රයක අපගේ නගරයේ සහ අපගේ රටේ. ඉතින් දෙවනි කොරින්ති 5:18 සියල්ල පැමිණෙන්නේ දෙවියන් වහන්සේගෙන්. ඕනනම් 17 ඉඳන් කියවන්න පුළුවන්. එබැවින් යමෙක් ක්‍රිස්තුස් වහන්සේ තුල සිටින්නේ නම් ඔහු අලුත් නැවිල්ලක්ය. පරණ දේ පහව ගියේය. මෙන්න සියල්ලම අලුත් වී තිබේ. සියල්ල පැමිණෙන්නේ දෙවන් වහන්සේගෙන්. උන්වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ කරුණ කොටගෙන තමන් වහන්සේට අප සමගි කරගෙන සමගි කිරීමේ සේවය අපට දුන්සේක අපට පවරා දුන්නා කියන එක තමයි ඒකෙ තිබෙන්නේ. එනම් දෙවියන් වහන්සේ මිනිසයන්ගේ වරදවල ඔවුන්ගේ ගණනට නොතබා මේක තමයි අපේ සේවය. දෙවියන් වහන්සේ අපේ වරද අපේ ගණනට තැබුවේ නැහැ. අපි තියන යන තැන මිනිසයන්ගේ වරද අපි දැක්කද අපි දන්නවා මිනිසයන්ට වැරදි වෙනවා. මිනිසෙ අපිට විරුද්ධව පව කරනවා. ඒ නමුත් ඒ වරදවල් ගණනට නොතබා අපිට තිබෙන්න ඕන කුරුසියේ යාන්ත්‍රණය, කුරුසියේ කතාව, කුරුසියේ අධ්‍යක්ීම කුරුසි පූජාවේ බලය මිනිසයන්ගේ වරද ඔවුන්ගේ ගණනට නොතබා අපි ඔවුන්ට කියා දෙනවා ඒක කොහොමද කුරුසියට ගෙන යන්නේ අපි කළාක් මෙන්. ක්‍රිස්තුස් වහන්සේ කරුණ කොටගෙන ලෝකයා තමන් වහන්සේට සමග කරගනිමින් සිටියසේක. සමග කිරීමේ වචනයද අපට බාර දුන්සේක. ඒක තමයි අපිට බාර දීලා දෙන වචනය. ඉතින් අයමල්ලි යත්‍රේ වුණත් භාර්යා පුරුෂ යත්‍රේ වුණත් රජයක් නොමගට යන විට හෝ බොස් කෙනෙක් ඔබගේ වැඩපලේ ප්‍රධානියා හෝ කවුරු හෝ වැරදි විදිහට යන කල ඒවා ගණනට ඔවුන්ගේ ගණනට නොදපා කුරුසියට ගෙනියන්න ඕන. යම් මිනිසෙක්ගේ වරද කුරුසියට ගිනිච්ච නැත්නම් ඒ මිනිස්සයා ඒ වරද එක්ක කුණු වෙනවා. අර කකුලට ගැන්ග්‍රීන් හැදුනා වගේ ගැන්ග්‍රීන් කපන්න වුණා වගේ මේක සිද්ධ වෙන්න පටන් ගන්නවා. ඉතින් ස්වාමීන් වහන්සේ අප නිදොස් කොට නිදහස් කරන සේක්වා. එබැවින් දයන් වහන්සේ අපලවා ඉල්ලන්නාක් මෙන් ඒ කියන්නේ 20 වෙනි පදය
इबेविंदे अपलवा इल्वन्ना मेन क्रिस्तुस्वांसे वेनुवेन थानापतियो सिट इति मेक ओणैम रजयक उत्तरीतरम पत्तिम तमयि थानापतिवरया इति अपिव पत्कल्ला तियेन्ने मे समगिकमे थानापतिवरु निसा किसी विटकवत् नडु विभागेट पैटलेन्न एपा नीतिवेदिया वगे ඔබ කල්පනා කරලා බලන්න ඕන ඔබ පැටලෙන්නේ මොන හබකේද සමහරු මුදල් හබකේ පැටලෙනවා සමහරු ලිංගික දුරාචාර පටකේ පැටලෙනවා සමහරු නීතිවේදී මේ හබකේ පැටලෙනවා ඒ කියන්නේ ඒගොල්ලෝ හැමතිස්සම මොන හරි වේගන යනකොට ඒගොල්ලෝ යනවා නීතියේ පැත්තට මේක උසාවියට ගෙන් තමන්නුත් උසාවියට යනවා එතකොට අම්මා තාත්ත එක්ක කතා කරන්නේ පාස්ටර් එක්ක කතා කරන්නේ බස් එක්ක කතා කරන්නේ ඕනම කෙනෙක් එක්ක කතා කරන්නේ උසාවියේ පොස්චර් එකෙන් ඉරියව්වෙන් මොන හරි කියන්නේ හඳවා හ කියලා උසාවියේ ඉරියව්වක් එනවා එතකොට අපි කූඩුගත වෙනවා ලොකු නඩු විභාගයක් යනවා ඒ නිසා mate 5 ගෙනවා යමෙක් නුඹව නේද නඩුකාරය ළඟට අරගෙන යන්න හදනවා නම් යන ගමන්ම ගොඩින් සමගික වෙන්න ඒ මිනිස්සය කියන එක පොඩ අහලා එක්කෝ සමා වෙන්න කියන්න එකඟ වෙන්න පුළුවන් දන් දෙයකට එකගෙන වෙන්න ප්‍රතිෂ්ඨාපනයක් කරන්න පුළුවන් දෙයකට ප්‍රතිෂ්ඨාපනයක් කරන්න අපිට තේරෙනවානේ මේ ඇදහිලි මන්තය දැන් ලැස්ති වෙගෙන එන්නේ නඩුවක් කරගන්න මේක इकन मे लंग लंका अधिकरण नुटेन मे कथा बहेदी हिते तवगे मे नुट पटल यागे चोदना विद्री पत्को तव अधिकेन अर ए नीर अट विरुद्ध देवगति वर अट विरुद्ध वहादन मे नडवे वा मागे पार्श्व खरवेन्न युतकोट मेघे अनीतना चूदितावेनो ओब चोदेनो अनीतना मित्तिकारेनो ओब नोबे बड़े मतबे वेनवा इति एहेम एहेम वेन्नेम कोद अपि तुल तीर नीतिवेदिकाम निसा इति अपि अभिगत्तो अवियन्नासिति नडुगत्तो नडुवलम पेटलेति एकाई वेन्ने यशवंस किव्वाने अभिगत्तो अवियन्नासिति कियला इति पेतृष्ट यशवंस किव्वा मम ओय कडुवेन नेमेय ओय प्रश्न विसंदन्ने मम प्रश्न विसंदन्ने कुशलानिय पानय करीमेन इति एहेम अवस्था अपिट गोडाक एनवा कडुव गन्नवद कुशलानिय पानय करनवद කුසලානෙ පානය කරනවා කියන්නේ මේ මිනිස්සු හදන තිත්ත කතන්දරේ ඔබ ක්‍රිස්තුස් වහන්සේ එක්ක බිව්වම ඒ වහ ඔබ කෙරෙහි බලය නැත. ඉතින් මාක් 16:17 අමුතු පද දෙකක් තිබෙනවා. උන්ගේ උන්වහන්සේගේ නාමයෙන් ඔහු යක්ෂයන් දුරු කරන්නේ රෝගීන් සුව කරන්නේ ඔය යම් මරණීය වස జాතියක් බීවත් උන්ට හානි මන්නේ නැත. ඉතින් මිනිස්සු පොවන් හදන වස තිනානේ නරක කතන්දර චෝදනා ඒවා මේවා අපිව ජය ගන්නවා. ඊළඟට මේ සර්පයන් විෂදේවල් අත්තනඟුට ගන්නවා. අපි ඊයේ තිගන ගත්තා ලූක් 19:19 කියන විෂගෝර මේ ගෝනුස්සෝ පත්තයව පාගනවා. ඒ වගේ කතන්දර මිනිස්සු හදනකොට අපිට ඒ කෙරෙහි එවේලෙම කුරුසියෙන් එන බලයක් තිබෙනවා. ඉතින් දෙවෙනි කොරින්ති 5 තව ටිකක් ඉතින් අපි කියුවේ මේ තානාපතියෝනේ. ඉතින් අපි හැමතිස්සෙම යම් ප්‍රශ්නයකදී තානාපතියෝ. අපි ස්වර්ගයේ වරයෙන් පත් කරේ ස්වර්ගයේ සිංහාසනයෙන් එන අක්තපත්‍රයක් අපිට තිබෙනවා. සන්නසක් අපිට තිබෙනවා. ස්වර්ගයේ සිංහාසනයෙන් අපිට අවශ්‍ය ඔක්කොම සපයා තිබෙනවා. ඒ නිසා ඒකේ මනුෂ්‍යයන්ගේ චෝදනාව බලවත් වුණාට අපි සැලෙන්නේ නැහැ. මොකද අපි තානාපතියෝ. දයන් වහන්සේ හා සමග වෙල්ලයි ක්‍රිස්තුස් වහන්සේ වෙනුවෙන් නුඹලාගේ නිල්ලමු. ඉතින් අපිට විරුද්ධවාදිකම් කරනකොටත් අපි මතේ 5:48 මේක කියවලා තිනවා. සාප කරන්නන්ට ආශිර්වාද කරන්න, අපිට අගුණ කරන්නන්ට ගුණ කරන්න, අපිට අහපත කරන්නන්ට යහපත කරන්න, අපිට පීඩා කරන්නන්ට ආශිර්වාද කරන්න සහ යාඥා කරන්න. එහෙම තමයි තානාපතියන්ගේ පස්චර එක. තානාපතියෝ කියන්නේ විසඳුමක් අරගෙන යන අය. නෙගෝෂියේෂන් එකක්, ආබිට්‍රේෂන් එකක්. ඒගොල්ලෝ ඉඳගෙන මේසයක් දෙපැත්තේ ඉඳගෙන ගහගන්නේ නැතුව කතා කරන්න පුළුවන් අය. නඩු කතා කරගෙන පැටලිලා එනු දුෂ්ටය ගනු කඩුව කියලා ඇදගන්න අයට තානාපතිවරු වෙන්න බෑ. ඔබම කියන්න ඕන මම කඩුවෙන් යනගන්නේ නැහැ. තුමුම අපේ පොඩි ප්‍රශ්න හෝ ලොකු ප්‍රශ්න වේවා මම අනගන්නේ නැහැ. දැන් කියන්නේ ඒස්වාංශිකා නාමයෙන් මම අනගන්නෙත් නැ වෙන කාටවත් අනින්නෙත් නැ. මොකද අපි තානාපතිවරු. එබැවින් දයන් වහන්සේ අපලවා ඉල්වන්නක් මෙන් අපි ක්‍රිස්තුස් වහන්සේ වෙනුවෙන් තානාපතිවව සිට. ඒ කියන්නේ අපේ නෑදෑයන්ගේ ගැළවීම ගැන, අපේ වැඩපොළයාගේ ගැළවීම ගැන, අපේ අසල්වාසීන්ගේ ගැළවීම ගැන, අපිට විරුද්ධව සතුරුකම් කරන අයගේ ගැළවීම ගැන, අපිට විරුද්ධව යంత్ర මන්ත්‍ර ගුරුකම් කරන අයගේ ගැළවීම ගැන උන්වහන්සේ අපිව තමයි තානාපති කරලා තිබෙන්නේ.
මේකේ මට ඇති වැඩේ මොකද්ද? අර මම යම් කාරණාවක් මට විරුද්ධව සාධනාවද? ඒක ඒ සාධන ඔක්කොමගේ ගැළවීම සඳහා දයන් වහන්සේ මාව පාවිච්චි කරන්න යනවා. ඒකයි එවැනි අලකලංචියක් මට ආවේ. අපි වෙත කටු එනකොට උඟුල් එනකොට අපි සැලෙන්නේ නැහැ. අපිට ස්වාමීන් වහන්සේගේ පලිය තියෙනවා. ස්වාමීන් වහන්සේ අපි වටේ ඉන්නවා. ක්‍රිස්තුස් වහන්සේ වෙනුවෙන් තානාපතියෝ සිට. එතනින් අපි හෙල්ලෙන්නේ නැහැ. දයන් වහන්සේ හා සමග වෙල්ලයි ක්‍රිස්තුස් වහන්සේ වෙනුවෙන් නුඹලාගේ නිල්දම්මුව. අප උන්වහන්සේ තුළ දයන් වහන්සේ අධර්මිෂ්ඨකම වෙන පිණිස ඕ ඒ ටික තමයි. ඉතින් අපිට සමගිකමේ වැඩේ දීලා තිබෙනවා, සමගිකමේ සේවය දීලා තිනවා, සමගිකමේ වචන දීලා තිබෙනවා. ඉතින් අද මම දැක්කා මේ කුරුසිය මිනුම් දණ්ඩක් වගේ ඒකෙන් මනිනවා රෙදි රතු පාට රෙදි. මං හිතන්නේ ධර්මිෂ්ඨකමේ වස්ත්‍ර මැන මැන දේවදරුවන්ට අන්දනවා ඔවුන් පසුතැවි හැරෙන කල. එය මම තීන්දු කළමි කියලා ඒ වස්ත්‍රයේ යකාට පේනවා මේගොල්ලෝ දෙවියා යේසුස් ක්‍රිස්තු වහන්සේගේ ලේවලින් පවිත්‍ර කරන ලද යේසුස් වහන්සේගේ ලේවලින් ධර්මිෂ්ඨකම ලැබූ වස්ත්‍රයක් ඇඳගෙන ඉන්නේ. ඒක තමයි අපේ තනතුර. ඒක තමයි අපේ උත්තමාචාර්ය. වෙන කෙනෙකුට අපිව පහත් කරන්න බෑ. මොකද දයන් වහන්සේගේ දරුකමට අපිව පත් කළ ඉවරයි. වෙන කෙනෙකුට අපි උසස් කරන්නත් බෑ. මොකද උසස්ම දිව්‍ය දරුකමේ මේ රෝබ් එක දයන් වහන්සේ අපිට දීලා තියෙනවා. ඉතින් අපිට එතකොට මතක් වෙනවා අර අකිකුරු පුත්‍රයා උරුවලේ ඉඳලා මඩ ගාගෙන උරු ගාගෙන මිනිහා ගඳයි. ඕ අනිත් ඌරෝ එයා ළඟට ලං වෙනවා අපේ සහෝදරයෙක් කියලා. ඒ පැත්තේ ඌරෝ එන්න පටන් ගත්තා මිනිහා ළඟට. එච්චර ගඳයි. ඒ වුණාට එයා ආපහු හැරී ගෙදර ආම තාත්තා දුහගෙන ගිහිල්ලා තමාගේම වස්ත්‍රය එයා වටකොට පැලඳුවා. පුතාව සම්පූර්ණයෙන්ම වැසුවා. උන්වහන්සේ අපිවත් එහෙමයි පිළිගන්නේ. එතකොට පුත්‍රකමට පිළිගත්තා. ධර්මිෂ්ඨකමේ වස්ත්‍රය පැලඳුවා. ජස්ටිෆිකේෂන්. මං හිතන්නේ ඊට පස්සේ එකගෙන ගිහිල්ලා මිනිහව නාවන්න ඇති. ඒක තමයි සැන්ක්ටිෆිකේෂන්. මේ පරිශුද්ධ කරා. ගඳ තියෙද්දිම පිළිගත්තා. වැහුවා. නග්න භාවයේ වැහුවා. ඉතින් මම අද දැක්කේ අර කුරුසිය නිකන් අඩිකෝදුවක් වගේ වෙලා කුරුසියෙන් මැන 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 හැමෝටම උන්වහන්සේම එකම වස්ත්‍රය දෙන්නේ තරාතිරම සලකන්නේ නැතුව. අපේ ජීවිතය කොච්චර අවුල් වෙලා තිබුණාද, අපේ පසුබිම කොච්චර නරකට තිබුණාද කියන එක ප්‍රශ්නයක් නෙමෙයි. උන්වහන්සේ කුරුසියෙන් යේසුස් වහන්සේගේ ලේපෙන් උණු වස්ත්‍රය දීලා අපිව දේවදරුකමට අඩොප්ට් කරා. හදා වඩා ගන්න උන්වහන්සේ අපිව පිළිගත්තා. එදා ඉඳලා උන්වහන්සේගේ ඉදිරියේ අපි ඔක්කොම එක සමානයි. මොකද දැන් අපිට ක්‍රිස්තුස් වහන්සේගේ ධර්මිෂ්ඨකම දීලා තියෙන්නේ. දැන් මම මේ කියන එකේ ඒක නෛතික වස්ත්‍රයක්. ආයෙත් ඒක කාටවත් පළිදු කරන්න බෑ, චෝදනා කරන්න බෑ, ඔයා පරණ ජීවිතේ අරමයි කියලා කියන්න බෑ. අපි කියන්නෙත් නෑ. මොකද ඒක සම්පූර්ණයෙන්ම ගෞරවයේ වස්ත්‍රයක්, මේ ක්‍රිස්තුස් වහන්සේ පැළඳ ගැනීම කියන එක. අපි එකිනෙකාට එහෙම තමයි සලකන්න ඕන. ඒ නිසා අපි සභාවේ නඩු හබ පටලවා ගත්තොත් එකිනෙකාට විරුද්ධව අපිට තිබෙන මේ ආවරණය නැති වෙලා ඊට පස්සේ වටපිටාවෙන් කටු වෙන්න පටන් ගන්නවා. නික හිතල බල. සභාවේ කචල් තමයි පිට තියෙන කචල් ආකර්ෂණය කරන්න හේතු වෙන්නේ. ඒ නිසා පළවෙනි කොරින්තිය 6 කියනවා කිසිම දේව සභිකයට විරුද්ධව නඩුමකට යන්න එපා කියලා. ඒ නුඹලා විනිශ්චය කරන්න තිබෙන කල දේවදූතයන්ව නුඹලා මොකද මේ ලෝකෙ විනිශ්චයකාරවෘත්තය යන්නේ කියලා කියනවා. ඉතින් මම මේ කියන්නේ මූලික වශයෙන් අපි කිසිම නඩුවක් නොසාදමු, නඩුවල නොපැටලෙමු. උන්වහන්සේ පටන් ගන්න මට කිව්වා මම අනේ පියාණන් උන්ට කමා කළ මැනව නඩු තීන්දු උන්වහන්සේ අවසානයේ කිව්වා මම එය තීන්දු කළෙමි. It is finished. ඒ දේවදරුවන්ට විරුද්ධව තව නඩු තීන්දුවක් ස්වර්ගයේ රාක්කවල නැත. Finished. ඉවරයි. කොලොස්සි 2:12 කියන අපිට විරුද්ධව තිබුණු නඩුවද, අපේ පාපේද, නඩුවේ දණ්ඩණයද, දණ්ඩණයට යුතු දඩුවමද, ඔක්කොම කුරුසියේ තියලා යන ගහලා ඉවරයි. Finished. ඉවරයි ඉවරයි. තවත් නැහැ. තීන්දු ඉවරයි. මොනවද දැනගෙහම කුරුසියේ තියලා? අපේ පාපය. අපේ පාපය ගැන නඩු විභාගය. නඩුවේ තීන්දුව, දණ්ඩණය, දඬුවම ඔක්කොම කුරුසියේ තියලා එන ගහලා ඉවරයි. ආයෙත් ඒක කාටවත් එළියට අදින්න බෑ. නඩු ඉවරයි, තීන්දුවයි. ඒක නිදොස් කොට නිදහස් කරලා ඉවරයි. මේක තමයි අපේ සමගි කමේ සේවය.
දැන් අපි කොලොසි පොතට ගිහිල්ලා මේක බලනවා අද මේ ගොඩක් මට දැනෙන්නේ මේ කාලේ නොඑක් චෝදනා එන්න පුළුවන් දේවදරුවන්ට නොඑක් අපහාස උපහාස සාවඥා අවඥා දේවදරුවන් වෙත එන්න පුළුවන් ආවට දේවදරුවෝ තීරණයක් ගන්නවා කිසි කෙනෙකුට අපිට විරුද්ධ ආයුධයක් සාදන්න බැරිය සඵල වෙන්නේ නැහැ ඒගොල්ලෝ ආයුධ සාදනවා සඵල වෙන්නේ නැහැ කිසි කෙනෙක් අපිට විරුද්ධව ගේන නඩු චෝදනා අධි චෝදනා සඵල වෙන්නේ නැත ඒව නිෂ්ඵල වෙනවා ඒව දයන්වාසි ස්වර්ගයෙන් මකලා දානවා එකම දේ අපි දිව්‍ය ප්‍රසාදයේ සිටි යුති අපි අනිත්‍යයටත් විරුද්ධව නඩු හදන්න යන්න එපා ප්ලීස් එතකොට දේ වචනේ කියනවා දිව්‍යන් වහන්සේ හා මනුෂ්‍ය ඉදිරියේ නිදොස්සු හෘද සාක්ෂිය අපිට අවශ්‍යයි එකිනෙකා එක්ක නඩු විභාග කරන්න යන්න එපා කටින් ගන්නත් එපා සිතින් ගන්නත් එපා මොකද අපි කළු දේවල් කරපු ගමන් යේසු වහන්සේගේ ලේබල ආවරණයෙන් එළියට අපේ සිතුවිලි එන්න ගන්නවා අර හරි ගලන්නේ බෑන්ඩේජ් එකෙන් එළියට හරිය ආපු ගමන් මැස්සෝ දන්නවා මෙතන හරි තියෙනවා කියලා ඒ වගේ තමයි යකා ක්‍රිස්තුස් වහන්සේගේ ලේබලින් ආවරණයක් ශුද්ධ කොට පවිත්‍ර කොට ධර්මිෂ්ඨ කොට සමාවදී ක්‍රිස්තුස් වහන්සේගේ ලේ හැම ජාතියක් උන්වහන්සේගේ ලේබලින් හිනවා ක්‍රිස්තුස් වහන්සේගේ ලේබලින් ඒ දුන්නා වූ නිදොස්කම නිදහස් කිරීම කඩාගෙන අවුල් සිතුවිලි කළු සිතුවිලි එළියට ආවොත් එහෙම මැස්සෝ එනවා දැන් බාල් සීබුබ් කියන්නේ මැස්සන්ගේ බොස් යක්ෂයාට කියපුත් එක නමක් තමයි යුදෙවරු බාල් සීබුබ් බාල් කියන්නේ ස්වාමියා සීබුබ් කියන්නේ මැස්සා මැස්සන්ගේ බොස් ඒ මොකද කුණු ජරාව අපවිත්‍රකම් එයා පතුරනවා රෝග හාරි ඔව් එයා පතුරනවා යේසුස් වහන්සේගේ නාමේ උන්වහන්සේ අපිට යේසුස් වහන්සේගේ ලේබල අධිකාරීත්වය තමයි අපේ මූලික ජුරිස්ඩික්ෂන් එක යෙසය 53 කියන උන්වහන්සේගේ ලේබලින් උන්වහන්සේ හැම දාතියක් හැම දේශයක් ඉස්සා යේසුස් වහන්සේගේ ලේබලින් පවිත්‍ර කර කුරුසියේ මැරෙනකොටම ඒ නිසා ලංකාවේ දිස්ත්‍රික්ක 25ම දේවදරුවා තුල තිබෙන යේසුස් වහන්සේගේ ලේබල ආධිපත්‍යය තමයි ඒ දිස්ත්‍රික්ක 25ම යක්ෂයා මැරපත් ගන්න මේක හරිම ටෙරිටෝරියල් ෆයිට් එකක් ගංගෙන් ගඟට අඩවියෙන් අඩවියට දේවදරුවන්ගේ තත්වය කෙසේද අපගේ ස්වාමී යේසු ක්‍රිස්තුවන්සේ තුල අපි යේසු ක්‍රිස්තුවන්සේගේ ලේබලින් සේදී උන්වහන්සේ ඒ ලේබලින් පවිත්‍ර වී උන්වහන්සේගේ වචනයෙන් කීකරු වී උන්වහන්සේගේ ශුද්ධ ආත්මයෙන් ආලේපලත් කල මේ තුන් වර්ගය තමයි ජය ගන්නා වූ ඇදහිල්ල පොළවේ තුනක් තිබෙනවා යේසු වහන්සේගේ ලේ ස්වාමීන් වහන්සේගේ වචනය සහ ශුද්ධාත්මන වහන්සේ පළවෙනි යොහන් 5:8 අපේ මේ අපේ නඩු තීන්දුව ඉවරයි අපිට ස්වාමීන් වහන්සේ සම්පූර්ණයෙන්ම නිදොස් කොට නිවහල් කොට තිබෙන්නේ කොලොස්සි 1:20 ස්වාමීන් අපි වහන්සේට ස්තුති කරනවා ලංකාදේශයේ ඔබ වහන්සේ ක්‍රිස්තු වහන්සේගේ ලේබලින් ඔබ වහන්සේ කුරුසියේ මැරෙන විටත් ඔබ ලංකාදේශය දුටුවා ඊළඟ පරම්පරාවල අය ගැලවීමට එන්න ඉන්න හැටි ඔබ වහන්සේ දුටුවා ඒ කුරුසිය ස්වාමිනේක ගොල්ගොතාහි කුරුසි පූජාව අහසයි පොළොවයි අතර වෙච්ච පූජාවක් නිසා අපි දන්නවා ඒ පූජාව සාර්ථක වුණා ඒ ඇතුණු සූර්ය ග්‍රහණය මුළු ලෝකෙටම පෙනුණා හැන්දෑවේ ආපු රතු චන්ද්‍රයා මුළු ලෝකෙටම පෙනුණා ඒ ඔක්කොම ඔබ වහන්සේ සංඥා ලකුණු වලින් කිව්වේ මේක යෙරුසලමේ සිද්ධ වූ නමුත් මුළු ලෝකෙටම මේ බලාධිපත්‍ය මේ ජුරිස්ඩික්ෂන් එක හැම රටකටම පැතිරෙනවා සුභාරංචිය හැම රටකටම යනවා ගිහිල්ලා තිබෙනවා දැන් වහන්සේගේ නාමයට ප්‍රශංසා වේවා ඉතින් මේ මම ඔය කියපු දේවල් ගැන වැඩි විස්තර අවශ්‍ය නම් ඒ කියන්නේ යේසුස් කුරුසිපත් වෙච්ච දවසේ හරියටම මොනවද වුනේ ඒ භූමිකම්පාව කොච්චර දුර පැතිරුණාද ඉතිහාසඥයන් මොනවද ඒ ගැන කියලා තිබෙන්නේ මොකද්ද මේ සූර්යග්‍රහණයක් ආවේ කෙසේද ඒක ස්වභාවිකද ඒක ආශ්චර්යමත්ද එතකොට හැන්දෑවේ රතු හඳක් පෑවුවා කියන්නේ ඒකේ ඒ ගැන විද්‍යාත්මක සාක්ෂි මොනවද ඒකේ අර්ථය මොනවද ඉතින් මේවා ගැන ඔබට දැනගන්න ඕන නම් අපිට WhatsApp එකක් එවන්න 0774 49 214 නමුත් අපි කොලොස්සි පොත ටිකක් බලන්න ඕන කොලොස්සි එකේ අද මේ පාඩම ඉවරනකොට අද මේ අනාගත වාක්‍ය ඉවරනකොට අද මේ දර්ශනය ඉවරනකොට හැම දේව දරුවෙක්
එන්න ඕන ස්ථානයකට මම තවත් චෝදනා පත්‍ර ලියන්නේ නැත මම තවත් අධිචෝදනා පත්‍ර වෙන කිසිවෙකුට විරුද්ධව සිතෙන් සිතන්නේ නැත ලියන්නෙත් නැත ලියලා තියෙන ඒවා මම ඉරනවා යමෙක් එක්ක මම මේ වගේ වගක් දාගෙන තිබෙනවා නම් වලියක් ඇදගෙන තිබෙනවා නම් මම සමාව ඉල්ලනවා සමාව ඉල්ලනවා මේක ඔබ කරුණාකරලා අහගින්න ඔබ මේක කරන්න ඕන මක්නිසාද ලොකු අරගලයක් යනවනේ අපේ රටේ කොවිඩ් අරගලය වෛරස් අරගලය වැක්සින් අරගල දේශපාලන අරගල චෝදනා චෝදනා කිරීම ගොඩාක් වැඩි වෙලා තිබෙනවා චෝදනා චෝදනා කිරීම මේ මෙච්චර චෝදනා කිරීම තිබුණු කාලයක් තිබිලා නැහැ ත්‍රස්තවාදී යුද්ධ තිබෙනකොටවත් මෙච්චර චෝදනා කිරීම තිබෙන කාලයක් තිබිලා නැහැ ඒ නිසා දේවදරුවා ප්‍රේසම් විය යුතුයි දේවදරුවා චෝදනා අතරිය යුතුයි දේවදරුවා ඔය නඩු විභාග වලින් සම්පූර්ණයෙන්ම නිදහස් වී ක්‍රිස්තුස් වහන්සේගේ සමගිකාමේ සේවයට මම බාර වෙනවා පරණ සභාව පරණ ඉන්දීරා අරයා මෙයා මේව කරේ නැ මට මේව කරේ නැ ඔය නඩු විභාග ඔක්කොම ප්ලීස් අත්හැරලා දාන්න ඕ අපි මේ සමගිකාමේ සේවය සමගිකාමේ වචනය කුරුසියේ ලේන් උන්වහන්සේගේ කටයුත්ත මැනලා දෙන්න අපිට උන්වහන්සේ මේක මේක හැමදාම හැමදෙස්සම කරන්න ඕන සේවයක් නෙනේ එක්ක යඥාවෙන් එක්ක උපදේශයෙන් අනුශාසනයෙන් සුභාරංචිය ප්‍රකාශ කිරීමෙන් කොච්චර වැඩ තිබෙනවද නඩුවකට අසු වූ මනුස්සයට නිදහසක් නැහැ නඩුව ඔලුගේ කැරකෙනවා චෝදනා කැරකෙනවා චෝදනා එනවා රිටර්න් එක දෙනවා වොලිබෝල් මැච් එක වගේ ඔව් එහෙන් ගහනවා මෙහෙන් ගහනවා ඩෑෂ් පාරවල් ගහනවා මේක හරියන්නේ නැහැ ඒ නිසා ඔබ කරුණාකරලා සමගියට ශාලෝම් වලට පත් වෙන්න කොලොස්සි 1:19 උන්වහන්සේ තුල මුළු පූර්ණකම පැවතීමට උන්වහන්සේගේ කුරුසේ ලේන් සමාදානයේ උපදවා උන්වහන්සේ කරන කොටගෙන සියලු දේ එනම් පොළවේ තිබෙන දේවල් වත් ස්වර්ගයේ තිබෙන දේවල් වත් උන්වහන්සේ කරන කොටගෙන තමන්ට සමගි කර ගැනීමට පියාණන් වහන්සේ ප්‍රසන්න වූසේක ඒක තමයි අපේ සේවය ක්‍රිස්තුස් වහන්සේගේ පියාණන් වහන්සේට ප්‍රසන්න දේ තමයි අපි කරන්නේ පසුගිය කාලයේදී අන්‍යයන්ව නුඹලාගේ නපුරු ක්‍රියාවලින් සිතින් සතුරන්න සිටියව දැක්කද නුඹලා ශුද්ධ වූ නොකලලු නිදොස් වූ තැනැත්තන් කොට තන් වහන්සේ ඉදිරියේ ඔප්පු කරගන්නා පිණිස උන්වහන්සේගේ මාංශිම ශරීරයේ මරණය කරනකොට සමගි කරගත්සේක මේක තමයි අපේ සේවය නුඹලා සුභාරංචි බලාපොරොත්තුෙන් අහක් නොවේ ඇදහිල්ලේ පිට ස්ථිරව සිටිනොයි ඉතින් අහසින් යට මුළු මැවිල්ලෙහි ප්‍රකාශුමේ පාවුල් නම් මමත් ඒකේ සේවකයෙක් කරනු ලැබීමේ මේකේ සේවකයෙක් තමයි අපි මේක අපි තානාපතිවරු මේ ගැන සැකයක් හිතන්න එපා රාජාසනයේ ක්‍රිස්තුස් වහන්සේ කරුණාවේ සිංහාසනයේ නිකුත් කළ තානාපතිවරු අපි යන තැන මුළු දේව රාජ්‍යයේ බලය දේව දූතයෝ ක්‍රියාත්මක වෙනවා කාටවත් අපිට මිග කියන්න බෑ දාවිත් කිව්වා පොඩි කොල්ල අවුරුදු 17යි මේ මිග කියන පිලිස්තියා කවුද ඔව් බය වුණේ නෑ රජුරු වෙවුල වෙවුල හිටියේ ඉතින් අපි ස්වාමීන් වහන්සේට කියමු අපි ඔබ වහන්සේගේ තානාපතිවරු ස්වාමිනේ ඉතින් මිනිස්සුන් අපිට උසස් කරන්නත් දැ අපි මෝඩකමට උසස් වෙන්න යන්නත් එපා අං දා ගන්න යන්න එපා උටුනු දා ගන්න යන්න එපා ස්වාමීන් වහන්සේගේ කැඳවීම අපේ උසස් වීමයි ස්වාමීන් වහන්සේගේ කැඳවීම ඉෂ්ට කිරීම අපේ සමර්ථයයි ඉතින් මේක අපිත් බලය අපේ නොව බලය දයන් වහන්සේගේ අපි දයන් වහන්සේගේ දැනගැන්මෙන් වැඩි වෙන කල උන්වහන්සේගේ බලය උන්වහන්සේ ටික ටික වැඩි වැඩියෙන් නිකුත් කරනවා ඒකයි දෙවියන් වහන්සේගේ ක්‍රමය කවුද අපි ක්‍රිස්තුස් වහන්සේගේ තානාපතිවරු මොකද අපි පත් කරගෙන තියෙන්නේ සමගිකමේ සේවය කරන්න රාජ සිංහාසනේ ක්‍රිස්තුස් වහන්සේගේ සිංහාසනේ නිකුත් කරු අය ලෙස ඒ අපොස්තුලෝ කියන වචනේ පියාණන් වහන්සේ මාය වක්මින් මම නුඹලා යවමි එතකොට ඒ ස්වාමීන් කිව්වා ඒ යොහන් 20:21 මාක් 3:14 ඒ ස්වාමීන් කිව්වා උන්වහන්සේ සමග සිටින්නත් උන්වහන්සේගේ නාමයෙන් යවන්ටත් ඒක ඒ අපොස්තුලෝ ඒ කියන්නේ යවන කෙනාගේ වරය බලය සම්පූර්ණයෙන්ම ඇති නෛතික පත්වීමක් නියෝජිතයක් එහෙම තමයි අපි යවලා තියෙන්නේ යවන කෙනා එයා සමග සිටිනවා ඒකයි අපේ ඇවීම ඒකයි අපේ පත්කිරීම අපිට ඒ කියන්නේ කිසි සැකයක් නැහැ මිනිස්සුන් ඉදිරියේ අපි සුළු වෙන්නේ නැහැ ඒ නිසා අපි මිනිස්සුන් ඉදිරියේ මෝඩ පාත් දාන්න ඕනෙත් නැහැ මේක අපේ බලය නෙවෙයිනේ දෙවියන් වහන්සේගේ බලයෙන් අපිව රැකෙනවා
දන්වහන්සේගේ පත්වීමෙන් අපි උසස් වෙනවා මේක තමයි දේවදරුවාගේ ජීවිතය අපි මේකට ලැස්ති වෙමු හැමතිස්සම කියන්නේ අන්න ඉස්සලා මම ක්‍රිස්තුස් වහන්සේගේ තානාපති ක්‍රිස්තුස් වහන්සේගේ සිංහාසනයේ පත්වීමෙන් යන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ සිංහාසනයේ සීළු බලාධිපතියේ මා සමග ක්‍රියා කරනවා ඒකෝර අපිට බයක් එන්නේ නැහැ ඒකෝර අපි හයිරම් පාත් දාන්න යන්නේ නැහැ අපේ කටහඬ අපි උස්වන්නේ නැහැ අපි එකරා එසා 42 කටහඬ අපි උස්වන්නේ නැහැ පෙරේද අපි කරේ ඒක अपे बिंदु अपे सेवेदे अभी अम कटहन उसने कृष्णस्वांसी वचन मात्रे अक्षयन दुर्गल सेक अभी आलेप वटकोट इनकोट यक्षावेशन कावाम इबेम वेटनवा यक्षय दुर्वेनवा मेक डांस कदाने यक्षय दुर्वेनवा सद्दनक्र अन्नोने स्वांस की कटभागने के लिए अभी स्वामीनांस की पत्मी विश्वास करम स्वामीन हंस बट आशीर्वाद करना सेकवा